මම්බේ ඉන්න කොළමැදිරියකෙන් ලස්සන ගම තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ තියෙන බණ්ඩාරම නගරයෙන් කිලෝමීටර් 4ක් විතර ඇතුළට ගියාම මේ තමයි අපේ තාත්තා හැදුන වැඩුණ ගම තාත්තා තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගත කරේ මේ කොළමැදිරිය තාත්තා මීට අවුරුදු 2කට කලින් අපේ හිතේ මතක සටහනක් විතරක් ඉතුරු කරලා මිය යනවා එතකොට ජීවිතය කියන්නේ නිකම්ම නිකම් මතක සටහනක් විතරයිද අර බුදුහාමුදුරුවෝ කියනා වගේ ජීවිතේ මායාවක් නැත්තම් හීනයක්ම විතරයිද Power of Now The New Earth වගේ පොත් ලියපු ලෝක ප්‍රකට අධ්‍යාත්මික දේශක රිකාඩ් ටෝලේ කියනවා Look at the world without judgment කියලා. ඒ කියන්නේ ලෝකය දිහා කිසිදු විනිශ්චයකින් තොරව බලන්න කියලා. දාවවාදී නැත්තම් දාවිසම් වල කියනවා නම් කළ හැකි කිසිවක් දාවෝ නොවේ කියලා. ක්‍රිස්තියානි ආගමේ තියෙනවා Christ mind කියලා. නැත්තම් Christ consciousness කියලා. බුදුහාමුදුරුවෝ කියනවා සම්මා සමාධියෙන් ලෝකය දිහා බලන්න කියලා. මොකද්ද මේ කියන්නේ? අපේ එදිනදා ජීවිතේ විවිධ තරාතිරමේ මිනිස්සු හම්බ වෙනවා. ඕන් විවිධාකාරයි. ඇත්ත. සමහරුන්ට සල්ලි තියෙනවා, සමහරුන්ට බලය තියෙනවා, සමහරු සාමාන්‍ය රැකියාවල් කරනවා, සමහරු උසස් රැකියාවල් කරනවා, සමහරුන් අපි අහලා තියෙනවා හොඳයි කියලා. සමහරු අපි අහලා තියෙනවා නරකයි කියලා. ඇත්ත. ඕන් විෂමයි. විවිධාකාරයි. හැබැයි අපිට පුළුවන් නම් කලින් හදාගත්ත විනිශ්චයක් නැතුව පූර්ව නිගමනයක් නැතුව ඔවුන් හා ආශ්‍රය කරන්න ඔවුන් හා කතා කරන්න ඔවුන් එක්ක යාළු මිත්‍රකම් පවත්වන්න මං හිතනවා එවිට තමයි අපිට හැම කෙනාගේම හැම පුද්ගලයාගේම සුන්දරත්වය පේන්නේ අපිට පරිසරය දිහා සංකල්පයෙන් තොරව බලන්න පුළුවන් නම් අපේ දැනුම ඔක්කොම අයින් කළා පරිසරයේ ඒ හැටියටම විඳින්න පුළුවන් නම් මං හිතනවා එතකොට තමයි අපේ පරිසරයේ නියම ලස්සන පේන්නේ කියලා හැබැයි අපි කරන්නේ මොකක්ද අපි ජානෙලිකෙන් එළිය බැලුවත් වටපිට බැලුවත් අපි මේ හැමදේම නම් කරනවා මේක අඹ ගහ මේක දේවදාර ගහ මේක කොස් ගහ මේක හවල් ගහ අපි කුරුල්ලෙක් දැක්කත් එහෙමයි මේ බට්ටිච්චෙක් මේ ගිරවෙක් මේ කපුටෙක් මේ මයිනෙක් මං හිතන්නේ අපි මේ හැමදේම නම් කරන්න පුරුදු වෙලා තියෙනවා හිතෙන් ඒ කිසිඳු නම් කිරීමකින් තොරව මේ මොහොතේ ඉඳගෙන අපිට ලෝකයේ දිහා සංකල්ප අයින් කරලා බලන්න පුළුවන් නම් අන්නේ එතකොට තමයි ලෝකේ ලස්සන පේන්නේ කියලායි මට හිතෙන්නේ. අපි පුංචි කාලේ ඉඳන් ලෝකේ දකින්න පුරුදු වෙලා තින්නේ මහා දැනුම් සම්භාරයක් ඔළුවේ තියාගෙන. සමහරට ඒ දැනුම අපිට ආභරණයක් වෙනවා. අපි ආඩම්බරෙන් ඒ දැනුම ගැන කතා කරනවා. හැබැයි ඒක එහෙම වෙන්න ඕනේ. පුංචි කාලේ අපිට කවුරු හරි මලක් පෙන්නලා කියනවා පුතේ මේ රෝස මලක් කියලා. එතකොට අපි මේ මල දිහා හැමදාම බලන්නේ රෝස මල කියන සංකල්පය ඇතුව. ඒ ලේබල් ඇතුව. හැබැයි අපේ පුංචි කාලේ කවුරු හරි කිව්වනම් පුතේ මේ අරලිය මලක් කියලා. ඒ මලටම. එතකොට අපි මේ මල දිහා බලන්නේ අරලිය මල කියන සංකල්පේ. එතකොට මේ මලට මේ සංකල්ප එකක්වත් අයිතිද? ඇත්තටම මේ මල අරලිය මලක්ද? රෝස මලක්ද? නැත්තම් මලක්ද? නැත්තම් සෝබා දහමින් මැවුණු අපූර්ව හැඩතලයක්ද? එතකොට මේ සියල්ල සෝබාදාමෙන් මැවුණු හැඩතලවලට මිනිස්සු විසින් දාපු නම් විතරක් නෙවෙයිද අපිට මේ සෝබා ධර්මයා මවලා තියෙන මේ හැඩතල මේ වර්ණ අපිට ඒ හැටියෙන්ම දකින්න පුළුවන් නම් මම දන්නවා ඒක අමාරු වැඩක් කියලා හැබැයි ඒ හැටියෙන්ම දකින්න අපි පුරුදු වුණොත් මං හිතනවා මේ ලෝකය ඊටාම අපූර්ව වෙයි කියලා ඊටාම සුන්දර වෙයි කියලා පුංචි කාලේ නිදහසේ ලෝකය දිහා බලන්න පුරුදුලා හිටපු අපිට අපි වයසෙන් වැඩෙනකොට කී දෙනෙක් කී දේවල් නම් අපේ ඔළුවට දානවද අපේ වැඩිහිටියෝ අපේ යාළු මිත්‍රයෝ අපේ නෑදෑයෝ අපේ පාසලේ ගුරුවරු එතකොට අපි කියමු පුවත්පත් රූපවාහිනිය අපේ නිදහස් චින්තනයට ඔවුන් විසින් කොයිතරම් බාධා එල්ල කරනවද අපේ නිදහස ඔවුන් කොච්චර සීමා කරනවද අපේ ඔළුවට කොයිතරම්නම් සංකල්ප ඇතුල් කරනවද ඒ හරහා අපි ලෝකේ දකින්න පුරුදු වෙන්නේ සංකල්ප ගොඩාක් අපේ ඔළුවේ තියාගෙන. ඒ සංකල්ප හරහා ලෝකේ ඇත්ත ඇති සැටියෙන් අපිට බලන්න පුළුවන්ද? අපිට දකින්න පුළුවන්ද? විඳින්න පුළුවන්ද? අන්න ඒකයි මගේ ප්‍රශ්නේ. එතකොට ඇත්තටම අපි දකින්නේ අපේ ඇස් හරහා අපි දකින ලෝකයක්ද? නැත්නම් වෙන කෙනෙක්ගේ ඇස් හරහා අපි දකින ලෝකයක්ද? නැත්නම් වෙන කෙනෙක් අපිට මනසට දාපු ඒගොල්ලන්ගේ සංකල්ප හරහා දකින ලෝකයක්ද? නැත්තම් අපේ නිදහස් චින්තනය හරහා දකින ලෝකයක්ද මම ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලන්ට ලෝකේ පේන්න පටන් ගත්තේ කවද ඉඳලාද කියලා
ඇත්තටම අපි අතදරුවෙක් කාලේ අපි දැක්කේ නිකන් හැඩතල ටිකක් විතරයි නේද? සමහරට වර්ණ දකින්නේ නැති. අපි දන්නේ නැනේ කවුද මොනවද කියලා. අපිට හැබැයි භාෂාවක් කතා කරන්න, භාෂාවක් තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසේ ඉඳලා නෙමෙයිද අපිට ලෝකේ පේන්නේ. මුලින්ම අපේ අම්මලා තාත්තලා අපිට කියනවා පුතේ මේ පුතාගේ බෝනික්කා නැත්තම් මේ පුතාගේ තොටිල්ල මේ පුතාගේ තාත්තා මේ පුතාගේ අම්මා අර අහවලා මේ පුතාගේ කාමරය පුතා ගෑන් ළමෙක් නැත්තම් පිරිමි ළමෙක් එහෙම නේද අපේ ලෝකය පොඩ පොඩ අපි හදාගන්නේ ඒ ලෝකය කියන්නේ එතකොට වෙන කිසිවෙකු විසින් එක්ක අපේ අම්මා තාත්තර මං කලින් කවගේ වැඩි හිටියෝ අනුන් විසින් මවන ලෝකයක නේද අපි ලෝකය කියලා පනවගන්නේ අර පුංචි කාලේ තිබුණ අපේ නොකිලිටි ලදරු මනස වැඩිහිටි වීට පත් වෙනකොට කිලිටි වෙන්නේ කොහොමද ඔය අනුන් විසින් අපේ ඔළුවට දාන සංකල්ප වලින් නෙමෙයිද අනුන්ගේ අදහස් වලින් නෙමෙයිද මං හිතනවා අපි මේ හදාගන්නේ අපිට අයිති ලෝකේ නෙවෙයි කියලා වෙන කෙනෙක් විසින් අපේ හිත තුල හදන වෙන කෙනෙක් විසින් අපේ හිතේ පැල කරන ලෝකය තමයි අපි හදාගන්නේ එවැනි සංකල්ප රාශියකින් නෙමෙයිද මේ මම හැදෙන එක පටන් ගන්න මුලින් අපිට මම කියලා නමක් දානවා ස්ත්‍රී පුරුෂ භාවයක් දෙනවා එතකොට අපිට කරන්න පුළුවන් බැරි දේවල් තීරණය කරනවා හොඳ නරක තීරණය කරනවා මේ අහවල් දේ මේක අහවල් දේ මේ අහවල් ගහ මේ අහවල් සතා මේ අහවල් කුරුල්ල කියලා නම් කරනවා ඒ සියල්ල මේ අපි හිතෙන් හදාගන්න ලෝකයක මැවෙන මායාවක් නෙවෙයිද ඊට පස්සේ අපි ක්‍රමයෙන් වැඩි වේට පත් වෙද්දි අපේ ඔළුවට ඇතුල් වෙන ආගමික සංකල්ප සමාජීය සංකල්ප දේශපාලනික සංකල්ප ඔහොම ඔහොම ඒ හැම සංකල්පයක්ම අපේ ඔළුවේ පළපදියම් වෙලා අපි බලන්නේ මේ සංකල්ප නැමැති ෆිල්ටර් එකෙන් නැත්තම් පෙරහණය හරහා ලෝකය බලන්න පුරුදු වෙනවා ඒ පෙරහණය හරහා අපිට පේන්නේ මේ ලෝකයේ සැබෑ ස්වરૂපයමද එතකොට මම කියන්නේ සංකල්පයක්ම බබ අපි කවදා හරි තේරුම් අරගෙන අපි ඒ දාගත්ත සංකල්ප එකින් එක අපිට අයින් කරන්න පුළුවන් වුණොත් අපිට ආයෙත් ඉතුරු වෙන්නේ අර ලදරු මනස නේද අපි ඒ මනසින් මේ ලෝකය දිහා බැලුවොත් ලෝකය දැක්කොත් අපිට ලෝකේ කොයිතරම් සුන්දරව පේයිද බුදුහාමුදුරුවෝ කියනා වගේ සම්මා සමාධියෙන් ලෝකය දිහා බලනවා කියන්නේ මම මේ කිව්වා වගේ සංකල්ප වලින් තොරව ලෝකයේ දිහා බැලීම. නොකිලිටි මනසකින් ලෝකයේ දිහා බැලීම. එකාටෝල කියන්නේත් ඒකයි. Look at the world without judgment කියන්නේත් ඒකයි. විනිශ්චයකින් තොරව ලෝකයේ දිහා බලන්න කියන එක. හොඳයි. අපි මේ මම හොයාගෙන යන ගමනේදී නැත්තම් අපි මේ කරන ආත්ම ගවේෂණයේදී කරන්න ඕනේ පළවෙනි දේ ඒකයි. තියන්න ඕනේ පළවෙනි පියවර ඒකයි. ලෝකයේ අපූර්ව සොයාගැනීම් රාශියක් කරපු මහවිද්‍යාඥ නිකෝලා ටෙස්ලා කියලා තියෙනවා ඔබට විශ්වයේ රහස් දැනගැනීමට අවශ්‍ය නම් ඔබ ශක්තිය තරංග කම්පන අනුසාරයෙන් හිතන්න කියලා. ඇයි නිකෝලා ටෙස්ලා එහෙම කියන්නේ? අපි හැමෝම විද්‍යාව යම් තාක් දුරට හදාලා තියෙනවා. ඒකින්ද අපි ඔක්කොම දන්නවා මේ ගහකොළ මේ සියල්ල අපි ඔක්කොම හැදිලා තියෙන්නේ පරමාණු වලින් කියලා. එතකොට පරමාණු මොනවද හැදිලා තියෙන්නේ? නෂ්ටියක් වටා කර කැවෙන ඉලෙක්ට්‍රෝන වලින් නෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන නියුට්‍රෝන ආදී වශයෙන් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ පරමාණුවේ තියෙන්නේ 99.999%ක්ම හිස් අවකාශයේ ඒ කියන්නේ සම්පූර්ණම පාහේ හිස් අවකාශයේ එතකොට පරමාණුව කියන්නේ නිකන් කම්පනයක් ভাইබ්‍රේෂන් එකක් ෆ්‍රීකවන්සි එකක් විතරක් නෙවෙයි තරංගයක් විතරක් නෙවෙයි එතකොට පරමාණු වල 99.999%ක් තියෙන හිස් අවකාශයේ විතරක් නම් නිකෝලා ටෙස්ලා කියනවා වගේ මේ සියල්ල කම්පනයක් තරංගයක් ශක්තියක් විතරයි නං බුදුහාමුදුරුවෝ දේශනා කරපු ශූන්‍යතා දහම ඒකෙම උපුණව නේද බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සියල්ලම ශූන්‍යයි කියලා එතකොට මේ ලෝකේ කොහෙද තියෙන්නේ මේ එළියේ ලෝකයක් නැද්ද මේ ලෝකේ තියෙන්නේ අපේ හිත ඇතුලේ විතරයිද අපි හොයාගමු ඒකට උත්තර බුදුහාමුදුරුවෝ තවත් තැනක කියනවා සියල්ල තමා තුලින් දකින්න කියලා තවත් අවස්ථාවක් කියනවා මහණෙනි මේ ලෝකේ ඔබගේ බඹයක් පමණ වූ ශරීරය තුල පනවමි කියලා. එතකොට අපි මේ දකින්නේ එළියේ සැබෑවටම තියෙන ලෝකයක්ද? එහෙමත් නැත්නම් මේ ලෝකය කියන්නේ අපේ හිත ඇතුලේ මැවෙන හීනයක් මායාවක් විතරයිද? අපි හැමෝම හීන දැකලා තියෙනවා.
හැබෑවක්ම කියලා හිතන හීන දැකලා තියෙනවා. අපි මේක සැබෑ ජීවිතය කියලා හිතුවොත් අපි මේ ජීවිතයේ අත්දකින හැම දෙයක්ම අපි හීනෙන් දැකලා තියෙනවා විඳලා තියෙනවා. අපි හදිස්සියේ දැකපු හීනකින් ඇහැරුන් නැත්තම් අපි දැනගන්නේ කොහොමද අපි දැක්කේ හීනයක් කියලා? අපි සැබෑ ජීවිතේ හීන ලෝකේ වෙනස දැනගන්නේ කොහොමද? සැබෑ ලෝකෙ වෙන්නේ මොකද්ද? අපේ පංචේන්ද්‍රිය ඇහිම මගින්, පෙනීම මගින්, ස්පර්ශය මගින් උද්දීපනය වෙලා ඒවා විද්‍යුත් තරංග නැත්තම් ඉලෙක්ට්‍රිකල් සිග්නල්ස් හැටියට අපේ මොළයට ගිහිල්ලා අපි ඒක දැකීමක්, පෙනීමක්, ඇහිමක් විදියට හඳුරාගන්නවා. එතකොට ඒ හරහා මැවෙන ලෝකයක් මැවෙන්නේ අපේ සිත තුළම නේද? එතකොට සීන ලෝකයේ මැවෙන ලෝකය සහ මේ සැබෑ ලෝකයේ මැවෙන ලෝකය අතර වෙනස මොකක්ද? ඇත්තරම වෙනසක් තියනවද? එතකොට ඕගොල්ලොම තීරණය කරන්න මේ එළියේ තියෙන ලෝකය අපේ පංචේන්ද්‍රිය ආශ්‍රයෙන් අපේ හිත ඇතුලේ මැවෙනවද? එහෙම නැත්නම් අපේ හිත ඇතුලේ මැවෙන ලෝකය එළියේ ප්‍රක්ෂේපණය වෙනවද? අපි එළියේ දකින්නවද කියලා? අපි හැමෝම වගේ අහලා තියෙනවා ධනාත්මක චින්තනය ගැන. අපි දන්නවා අපේ හිතේ මැවෙන චිත්ත රූප එළිය හැබෑ වෙන හැටි. බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකෙම ශුන්‍යයි කියලා. මේ සියල්ල මායාවක් සිහිනයක් විතරයි කියලා. මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන අපිට හිතන්න බැරිද? මේ ලෝකය කියන්නේ අපේ හිතේ ඇතුලේ මැවෙන චිත්ත රූපවලම ප්‍රක්ෂේපණයක් කියලා. නැත්තම් මේ සියල්ල තියෙන්නේ අපේ සිත ඇතුලේ විතරයි කියලා. එහෙමනම් අපේ සිතුවිලි වෙනස් කිරීමෙන්, අපේ චිත්ත රූප වෙනස් කිරීමෙන් මේ එළිය මැවෙන ලෝකය අපිට වෙනස් කරන්න බැරිද? එතකොට මේ ඔබ දකින කරන අත්දකින ලෝකයේ වගකීම තියෙන්නේ කා අතේද? ඔබ අතේමයි. එතකොට කවුද මේ ලෝකය හදාගෙන තියෙන්නේ? ඔබ පුංචි කාලේ ඉඳලා ඔළුවේ දාගත් සංකල්ප හරහා හදාගත්ත ලෝකයක් නෙමෙයිද මේ ඔබ දකින්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මායාව තේරුම් ගත්ත තැනක්ත් එක්ක ලෝකයේ අතඹුලක්සේ ගත හැකියි කියලා. ඒ කියන්නේ මේ ලෝකෙම පාලනය තමා සතු කර ගත හැකියි කියලා. මහත්මා ගාන්ධිතුමා කියලා තියෙනවා ඔබට ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම් මුලින් ඔබ වෙනස් විය යුතුයි කියලා. මේ ලෝකෙම ඔබගේ මනසේ ප්‍රක්ෂේපණයක් නම්, ඔබගේ මනසේම ප්‍රතිබිම්බයක් නම් කුමක්ද ඔබ කළ යුත්තේ? ලෝකය පිළිබඳ ඔබේ දැක්ම වෙනස් කරන්න, ඔබේ සංකල්ප වෙනස් කරන්න. එතකොට මේ ලෝකයම ඔබ හිතන විදිහට ලස්සන වේවි. පුරා 20 වසරකට ආසන්න කාලයක් තුළ මා කළ ආත්ම ගවේෂණයක කූට ප්‍රාප්තිය වෙත මා දැන් පැමිණ ඇති බව මට දැනෙනවා. මනුෂ්‍ය ජීවිතයේ විචිත්‍රවත් බව, අපූර්වත්වය, ඒ සුන්දරත්වය මෙන්ම අපේ මේ මිනිසත් බව තුළ සැඟව ඇති පරම සත්‍යය සොයා යන අධ්‍යාත්මික චාරිකාවට අද සිට මා සමග අත්වැල් බැඳගන්නට ආදරණීය ඔබට හදපිරි සෙනෙහසින් ආරාධනා කරනවා.